to give whatever the Hey! What time is Galavan again? No. මේ වටපිටාව කොච්චර සුන්දරද කියලා මේ කොළඹ නගරයේ තියෙන විහාර මහදේවි උද්‍යානය කියන්නේ ඉතාම සුන්දර ස්ථානයක්. මෙම ස්ථානයේ ලොකු කටවුට්ටයක් එහෙම නැත්නම් බැනර් එකක් ගහලා තියෙනවා. මේ බැනර් එක කිසිම පොලිසිය අනුමැතියක් සහ අවසරයක් නැතුව තමයි අර ගහලා තින්නේ. එතකොට සමහරට මේ බැනර් එකේ තියෙන එක අලංකරණය වෙන්න පුළුවන් ලස්සන වෙන්න පුළුවන්. නෝ පොලිසියෙන් අවසරය ගත උති. මෙහෙම හැමතැනම මෙහෙම බැනර් ගහන්න ගියොත් මේ 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 ලස්සන වටපිටාව මේක ලස්සන කොළඹ සුන්දර නගරය මේ නගරය විනාශ වෙනවා. එතකොට ඒ හින්දා අපි පොලිසිය පරිසර පොලිසිය මේව පාලනය කරනවා. ඉතින් අද මේක අපි කිව්වා ඒගොල්ලන්ට ගලවන්න කියලා. මේක අවසරයක් ලබා ගන්න නැහැ. මේක නගර සභාවෙත් හරියමන අප්‍රූවල් එකක් කරන්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ. ඉතින් මේ සම්බන්ධව අපි පරීක්ෂණයක් කරනවා. ඒ හින්දා අපි මේ 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 සුන්දර නගරය විනාශ කරන්න දෙන්න බෑ. ඒ හින්දා මේක ලස්සනට තියෙන්න ඕනේ. මේ විහාර මාරි උද්‍යානය කියන්නේ ගස් වලින් පිරුණු මිනිස් වෙයිලා සතුටු වෙන හොඳ ලස්සන තැනක්. අද බලන්න ඉස්සර මේ කොළඹ නගරේ හැමතැනම කුණු තිබුණා. නමුත් වර්තමාන රජය ආවට පස්සේ මේ එක තැනක්වත් කුණු නැහැ. දූවිල්ලක් නැහැ. ඔක්කොම සුද්ධ කරලා මල් වවල ලස්සනට තියෙනවා. ඉතින් මේ පරිසරය විනාශ කරන්න දෙන්න බෑ. ඒ හින්දා අපි මේ මේ කටවුට් එක අපේ අවසරයක් ගත්තනම් අපි මේ කටවුට් ගහන්න අවසර දීලා තියෙන තැන් තියෙනවා. ඒ තැනක අපි ගහන්න දෙනවා. මෙතන කිසිම මේ 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 විහාර මාදේවික ඇතුලේ අභ්‍යන්තර ගහලා තින්නේ. මෙතන කිසිසේත් ගහන්න ඉඩ දෙන්න බෑ. මේ විහාර මාදේවි උද්‍යානට අලංකරණයට විශාල බාධාවක් මේක. ඒ හින්දා මේ බාධාව මෙවැනි අවසරයක් කරන් කරන සිදුකලේ නැතුවම අපි ඉවත් කරනවා. එහෙනම් මේක අපි මේ ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ කලාකරුවන්ට එක්ක මේ ඒ කලාකරුවන්ගේ අදහස අතෝෂෙම හොඳයි. ඒක අපි නැහැ කියන්නේ නැහැ. මෙතන අපි ඒ ඒ ඒ ඒ මතය ඒ ඒ ඒ කලාකරුවන්ගේ ඒ පිළිඹු වෙන මේ මේ අදහස ඒක අපි නැති කරන්නේ නෙවෙයි අපි මේ කටයුතු කරේ. මේ විශේෂයෙන්ම අපි කටයුතු කරේ මේ කොළඹ නගරේ ඕගොල්ලෝ දන්නවා ඉස්සර හැම තැනම පෝස්ටර් තිබුණා. වර්තමාන අධිකරු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ඉන්න කාලේ මේ පෝස්ටර් ගහනක නැවතුවා. එතුමා මැතිවරණ ව්‍යාපාරිකවත් කටවුට් බැනර් පෝස්ටර් ගහන්න දුන්නේ නැහැ ජනාධිපතිවරණේවත්. ඉතින් ඒවා එතුමා පරිසරයට බොහොම ආදරෙයි. ඉතින් ඒ හින්දා තමයි මේ කොළඹ නගරේ මෙච්චර ලස්සන තියෙන්නේ. ඉතින් කොළඹ නගරේ අපි පරිසර ඒකකයේ විසින් මොනිටර් කරනවා. මේක උදෑසන අපි දැක්කා. අපි ඒගොල්ලන්ට කිව්වා මේ ගලව ගන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ගලව ගත්තේ නැහැ. පස්සේ මේ නගර සභාවේ කම් කරුවන් දාලා මේක ඉවත් කරා. ඉතින් අපි ඒගොල්ලන්ට ආය දවසක අපෙන් ඉල්ලීමක් කරොත් අපි සාධාරණ තැනක් ඇතර දෙනවා.
නැතුව මේ බැනර් එකටවත් කට අවුට් එකටවත් අපි විරුද්ධව නෙවෙයි. අපේ අර නීතියක් තියෙනවා කොළඹ නගරයේ බස්නාහිර පළාත තුල කට අවුට් බැනර් පෝස්ටර් ගන්නකොට කොහොත් ගන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ලස්සන නගරය ලස්සන මේ විහාර මාදේවි පාක් එක බාන්න කට අවුට් එක ගහලා තිබුණ නිසා කොච්චර ලස්සන ඒ ලස්සන වැහිලා තිබුණාද කියලා. ඔගොල්ලෝ දන්නවනේ. ඉතින් අන්න ඒකටයි අපි මේක ගැලෙව්වේ. නැතුව එහෙම නැතුව මේ මිනිස්සුන්ගේ මේ හඬ හොඳයි. මේ පරිසර වේදීන් මතු කරන පරිසරය සම්බන්ධව ආදරෙන් කතා කරන එක, ඒ විවේචනය කරන එක අතරම වටිනවා. ඒක තිබිය යුතුයි. අපි ඒක ගැන නම්කුත් කියන්නේ නැහැ. අපි ඒක ගැන ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒක ජාතිකරු ජනාධිපතිතුමත් ඒකට කැමතියි. දැන් බලන්න එවැනි පරිසරය ගැන මෙහෙම කතිකාවක් හරි ඇවිල්ලා තියෙන්නේ. මේ අපේ රජය ආවට පස්සේනේ. දැන් බලන්න කලින් මොරගහ කඳ හැදුවා, ඔයගේ ජලාශ හැදුවා. දැන් එතකොටත් ওই ගස් විශාල වශයෙන් කැපුණා. නමුත් දැන් අද gedara අයිතිකාරයෙකුට පුද්ගලිකට ගහක්වත් කපා ගන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ තරම් මිනිස්සු මේ පරිසරයට ආදරය කරනවා. ඉතින් ඇත්තට මේක හොඳයි. අපි වරදක් හිටිය දකින්නේ නැහැ. නමුත් අපි ඉල්ලා සිටින්නේ මෙවැනි කට අවුට් ගහනවා, බෙනර් ගහනවා මේක පොලිසිය අවසරය ලබාගෙන සිදු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද්ද මේ ඇතිලා තියෙන ගැටලුව කොහොමද මේ සංවිධානයක් විසින් ඒගොල්ලන්ගේ නිර්මාණයක් ප්‍රදර්ශනය කරන්න කියලා අවසර ඉල්ලලා තියෙනවා. නමුත් ඒ අවසරයේදී මේ ස්ට්‍රක්චර් එක ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ નિયમિત ආරක්ෂක උපදෙස් අනුව ඉදි කළා නැහැ. ගස්වල බැඳලා මෙතන අපිට මහජනතාවගෙන් උදේ පැමිණිලි ආවා. විදුලි ඔයගලන්ට මේ දර්ශන ගන්න පුළුවන්. ලයිට් වලට ඊටාම ළඟින් මේක සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඊටාම අනතුරුදායක කියලා. දැන් සාමාන්‍යයෙන් මෙහෙම ඉදිකිරීමක් කරනකොට ඒ ඉදිකිරීම කරන ආයතනයේ අවසර ගන්නකොට ඒකේ ආරක්ෂාව සහතික කරන්න ඕනේ, ඉංජිනේරින් ඩිසයින් එකක් දෙන්න ඕනේ. මොකද විශාල ප්‍රමාණයක් මේ උද්‍යානය හරහා ගමන් කරනවා, උද්‍යානය පාස් කරනවා. අනික විහාර මහදේ විද්‍යානයේ ඔබට පේනව ඇති මේ ලණු වලින් ගස් බැඳලා තියෙනවා. ඒතකොට මේ ගස් විශාල වශයෙන් නඩත්තු කරන්න විශාල පරිශ්‍රමයක් ගන්නවා, විශාල වියදමක් දරනවා. අනික කොළඹ නගරයේ තියෙන අලංකාර උද්‍යානය. එතකොට මේ පරිසරය ආරක්ෂා කරනවායි කියලා අනිත් අතට පරිසරය ඩැමේජ් වෙලා ඒ ගස් ඔක්කොම ඇද වෙලා ඔබට මම හිතන්නේ ඔගොල්ලෝගේ දර්ශන ගන්න එහෙම පරිසරයට පීඩාවක් කළා. දෙවැනි එක තමයි මේක මේ වගේ ඕනම මහජනතාව ගැවසෙන තැනක නිර්මාණයක් හෝ ඉදිකිරීමක් හෝ තාවකාලික දෙයක් කරනකොට එහි ආරක්ෂාව පිළිබඳ පොලිසිය අවසරය ගත යුතුයි. දැන් මට නිලධාරීන් වාර්තා කරා ඒ අවසරය නොගෙන තමයි ඒගොල්ලෝ මේක ඉදි කළා තියෙන්නේ කියලා. ඒ නිසා මෙතන මහජනතාවට පීඩාවක් වීම වැළැක්වීම වෙනුවෙන් අපි ඒක ඉවත් කිරීමට තීරණය කළා. මම රෝෂිනි දිසානායක, කොළඹ නාගරික කොමසාරිස්. දැන් මේක ඊයේ නේද, ඊයේ හන්දෑව නේද මේක අයි කරලා තියෙන්නේ? මම හිතන්නේ ඒගොල්ලෝ ඊයේ රෑ ඉඳන් තමයි පටන්ගෙන තියෙන්නේ. අද උදේ වෙනකොට, උදේ 7 වෙනකොට අපිට මේ සිද්ධිය වාර්තා වුණා. මමත් මෙතනින් යනකොට දැක්කා. ඒතර තමයි දැක්කේ ගස්වල බැඳලා. ඔබට පේනවා ඇති ඒකේ තියෙන අනතුරුදායක බව. මොකද විශේෂයෙන්ම දරුවෝ මේ පාක් එකේ හවසට බයිසිකල් පදිනවා, මෙතනින් ඇවිදිනවා. මේ යම් කිසි විදිහක විදුලි කාන්දුවක් වුණොත් නගර සභාවත් ඒකට වග කියන්න ඕනේ, සහ ඒ අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් තමයි ඔවුන් සමග සාකච්ඡා කළා සුහදව මේක ඉවත් කරන්න කියලා කිව්වේ. දැන් ඒගොල්ලන් කැමැත්තෙන්ද මේක අකමැත්තෙන්ද මේක ගැලවුනේ? ඔවුන් විශාල කැමැත්තක් නැහැ. නමුත් ඉතින් පොදු මහජන සුභසිද්ධිය අපිට බලන්න වෙනවා මේ ස්ථානයේ. අනිත් එක ගස්වලට හානියක් වෙනවා නම්, පරිසරයට හානියක් වෙනවා නම් ඒ පරිසරයට හානියක් වෙන එක අපිට අනුමත කරන්න බෑ. මොකද නගරයේ යම් යම් ක්‍රියාකාරකම් වලට ජනතාව කරන ඉල්ලීම් වලට නගර සභාව අනුමැතිය දෙනවා. නමුත් ඒ අනුමැතිය දෙනකොට මහජන ආරක්ෂාව, පරිසරයට හානි නොකිරීම සහ අන් අයගේ ආරක්ෂාව ගැන සිතීම සහ નિયમિત අනුමැතිය ලබා ගැනීම කියන කාරණා ඉදා වැදගත්. ඇත්තට මේ අනුමැතිය ලබා ගත යුතුයි කියලා කියන්නේ හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන්. මොකද ඒ මේක ඉදිකිරීම කරන මෙතන ඉන්න අයගේ ඇඟට උනත් මේක වැටෙන්න පුළුවන්. ඉතාමත්ම පටිකෑලි වලින් බැඳලා තියෙන විශාල ඉදිකිරීම් වලට ගන්න ස්ට්‍රක්චර් එකක් මෙතන තියෙනවා. මේ වනසත්ව ස්වභාව ආරක්ෂක සංගමයේ කරුණාංශයෙන් අපිට කතා කරන්න ඕනි වෙන කිසි දෙයක් ගැන නෙමෙයි, මේක වෙනුවෙන් වැඩ කරපු කට්ටිය ගැන. මොකද මේකට ගොඩාක් කට්ටිය සහභාගී වුණා. ගොඩාක් තරුණ ළමයි, පොඩි ළමයි දවස් 6ක් පුරාවට විහාර මහදේවි පාක් එකට උදේ 9 ඉඳලා හවස 4:00 වෙනකන් මෙතනට ඇවිල්ලා මේ චිත්‍ර ඇඳලා පේන්ට් කරලා ගියා. ඒ කිසි කෙනෙක් ඒ වෙනුවෙන් මොකුත් එයාලට හම්බුනේ නැහැ. එයාලේ හැමදේම කරේ ස්වේච්ඡාවෙන්. දවස් 6ම මෙතනට ආපු කට්ටිය ඉන්නවා. දවස් 6ම මෙතන ඉඳගෙන සමහර වෙලාවට වතුරු ගොරක්වත් නැතුව වැඩ කරපු අය ඉන්නවා.
ඒ වගේම තමයි අපි කියන්නේ මේක සම්පූර්ණයෙන්ම අපි කට්ටිය එකතු වෙලා කරපු වැඩක්. අපි මේකට වෙන කොහෙන්වත් අපිට මේකෙන් අපි කිසි දෙයක් බලාපොරොත්තු වෙන කරපු දෙයක් නෙමෙයි. කාටවත් අභියෝග කරන්නවත් කාටවත් වැරද්දක් වටවන්නවත් කරපු දෙයක් නෙවෙයි. මේකෙන් අපිට පෙන්වන්න ඕනි වෙච්ච එකම දේ තමයි අද ගෝලීය දේශගුණික විපර්යාස සම්බන්ධ දැනුවත් කිරීමේ දිනය. ඒ වෙනුවෙන් ලංකාවේ දේ විදිහට තමයි අපි මේක කරේ. අපිට කතා කරන්න ඕනි උනේ ලංකාවේ සහ ලෝකේ පුරා මේ වෙනකොට සිද්ධ වෙන පරිසර විනාශය ගැන. පරිසර විනාශය නිසා ගෝලීය දේශගුණික විපර්යාස වලට තියෙන බලපෑම ගැන. ඒක ගැන කතා කරන්න තමයි දවස් 6ක් පුරාවට අපි මෙතනට වෙලා ඉඳගෙන මේ චිත්‍රය ඇන්දේ. ඉතින් ඒ නිසා අපි මෙතනට අපිට දැන් මේ සිද්ධිය වෙලා ඉවරයි. අපිට කාටවත් දැන් වැරද්දක් කියන්න ඕන එකමක් නැහැ. අපි මේ අවස්ථාව ගන්න මේ දවස වෙනුවෙන් වැඩ කරපු දවස් 6ක් පුරාවට මෙතනට ඇවිල්ලා මහන්සි වෙච්ච අය වෙනුවෙනුයි අපි කතා කරන්නේ. මොකද අපි යාලට ඒ ක්‍රෙඩිට් එක යාලට දෙන්න ඕනි. මොකද යාල ඒ තරම් මහන්සියක් වුණා මේකට. නිසා මම ආපහු මතක් කරන්න කැමති අපේ වොලන්ටියර්ස්ලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එයාලගේ කාර්ය බහුල දිවිපෙවතෙන් විරාමයක් අරගෙන මෙතනට ඇවිල්ලා දවස ගත කරලා අපිත් එක්ක මේ නිර්මාණයට සම්බන්ධ වුණාට සහ මේ පණිවිඩේ අද දවසේදී ලංකාවට මුළු ලෝකයටම ගෙනියන්නට අපිට උදව් වුණාට බොහොම ස්තුතියි. දැන් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් නගර සභාවේ පැත්තෙන් කරන ප්‍රශ්න ඉල්ලීමක් තමයි මේ ඔබතුමියලා මේ කරන දේ ගැන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේ කරපු දේත් එක්ක මේ ගස්වලට මේ තියෙන පරිසරයට පොඩි හානියක් වෙලා තියෙනවා කියලා චෝදනාවක් එල්ල වෙනවා කොමසාරිස්තුමියගෙන්. මොකද කියන්න තියෙන්නේ? අපි මේ වැඩසටහන පටන් ගත්තේ පරිසරය ගැන හිතලා. අපි මේ කොතනකවත් අඩු ගානේ ප්ලාස්ටික් කෑල්ලක් තියා කඩදාසි කොලයක්වත් තියලා ගියේ නැහැ. අපි හැමදාම මේ මුළු පාක් එකේම වැඩ අවසන් කරලා පිරිසිදු කරලා ගියේ. අපි හතරමාරේට පේන්ටින් ඉවර කරාට 6 වෙනකම් මෙතන ඉඳලා මේ පාක් එක ක්ලීන් කරා. අපි අඩු ගානේ පේන්ටුව තියෙන්න දුන්නේ නැහැ. අපි මේ මුළු අඩි 70ක් අඩි 20ක් මේ සම්පූර්ණ චිත්‍රය පුරාවට යටින් පත්‍ර එල එල පේන්ට් කරේ. මොකද අපිට ඕනි උන්නේ නැහැ මේ බිම තින්ත බිඳුවක්වත් වැටෙනවට. අපි ඒ තරම් පරිස්සමෙන් මේක කරේ. ඉතින් ඒ නිසා මං හිතනවා අපි හැමදෙනාම පරිසරය ගැන හිතලා තමයි මේ වැඩසටහන කරේ. අපි කාටවත් කරදරයක් වෙන්නවත් මේ පරිසරයට කොහොමත් කරදරයක් කරන්න අපි කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපි පුළුවන් උපරිම ආරක්ෂාවක් දීලා තමයි මේක කරේ. ඒ නිසා එහෙම චෝදනාවක් එනවා නම් අපිට ඒක පිළිගන්න අමාරුයි. බොහොම ස්තුතියි.